අසිනි ගෙදරටලා පොතක් බල බලා ඉන්නකොට කල්පනේනවා ගෙදර. ඇවිල්ලා කතා කරනවා. කොහොමද ඉතින් කියලා අහනවා. චුට්ටක් කළා එනකොට දෙන්නට තරහ යනවා. කල්පනේ කියනවා මම මේ මනමාලිකෙන් අහන්න ආවේ කියලා. මනමාලිද අහනවා. මම බඳින්න ඉන්න මනමාලි කියනවා. එහෙම දෙයක් වෙන්නේ නැහැ කියනවා. නැහැ කියනවා. එහෙම තමයි වෙන්නේ කියලා කල්පනේ කියනවා. මොකද අසිනිගේ හීන ලෝකේ විතරක් තියාගන්න කියලා එයා තර්ජනය කරනවා. හැමදේම සිද්ධ වෙන්නේ තාත්තා කැමැත්තට කියලා කියනවා. ඒ නිසා ඒකට අනිවාර්යෙන්ම ඉඩ තියා ගන්න ඕනේ කියනවා. මට එකපාරේ වැරදුනේ. දෙවෙනි පාර වරදින්නේ නැහැ කියලා කල්පන යන්න යනවා. ඊට පස්සේ කල්පන හොයාගෙන එනවා පවනි. පවනි ඇවිල්ලා අහනවා කොහෙද ගියේ කියලා. කල්පන සද්ද නැතු ඉන්නවා. ඊට පස්සේ කියනවා අසිනි බලන්න නේද ගියේ කියලා. ඊට පස්සේ කල්පන ගොළු වෙනවා. ඊට පස්සේ කල්පන කියනවා මං ඕනනම් අංකල්ට කියලා පොරොන්දු වෙන්නම් කියලා. කල්පන කතා කරනවා අංකල් මෙහෙ එන්නකෝ මේ දෙයක් කියන්න කියලා. ඊට පස්සේ නම මුදලාලි අවට පස්සේ කියනවා නෑ 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 කල්පන අහන්න එපා බොරුවට කිවි කියලා පවණි කියනවා. ඉතින් ඔතනින් කතාව නතර වෙනවා. ඔක තමයි අද සිද්ධ වුණේ. කල්පන දැන් කරන්නේ දෙපැත්තටම බොරුවක් කියලා තමයි මෙතන පෙන්වන්න හදන්නේ. ගොඩක් ස්තුතියි මේක.